හපුතලිය සිට බොරලන්ද දක්වා ඇති මාර්ගයේ පස් කන්දක් නාය ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. අවහිර වූ මාර්ගයේ යථාතත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දැදුරුවේ ජලාශය සහ රාජාංගනේ ජලාශයේ වන් දොරටු 8ක් විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පවසනවා. දැදුරුවේ ජලාශයේ වන් දොරටු 8ක් මේ වනවිට විවෘත කරලා පවතිනවා. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම දැදුරුවේ ජලාශයෙන් පහළ දෙදරුවේ දෙපස ආසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රී ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරා. මේ අවදානම හෙට දිනය පුරාමත් පවතිනවා. අද දිනය සහ හෙට දිනය පුරාම මේට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය එහි ගේට්ටු 8ක් විවෘත කරලා පවතී. මේ වන විට දිවයිනේ සමස්ත ජලධාරිතාවය වාරිමාර්ග ජලාශවල දළ වශයෙන් 50% ඉක්ම වූ මට්ටමක පවතිනවා. මහවැලි ජලාශවල ජල මට්ටම දළ වශයෙන් 60% ඉක්ම වූ මට්ටමක පවතිනවා. විදුලි බලාගාර ජලාශ ගත්තොත් කැලණි ගංගාවේ ඉහළ පිහිටි විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් 90%කට වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම සමනල වැව ජලාශයේ ජල මට්ටම 60%කට ආසන්න මට්ටමක පවතිනවා. මේ තත්ත්වය වාරිමාර්ග කෘෂිකාර්මික කටයුතු සහ ජලවිලි විදුලි බලය නිෂ්පාදනය සම්බන්ධයෙන් යම් සුබදායක තත්ත්වයක්. ඇදහිලින අධික වර්ෂාවත් සමග පුත්තලම තබ්බෝව ජලාශයේ වන් දොරටු 4ක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එයවට ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම පොල්කොළ ජලාශයේද වන් දොරටු 2ක් විවෘතයි. මේ අතර ගලිගමු ප්‍රදේශයට පසුගියදා හමාගිය සුළඟින් හානි වූ නිවාස නිරීක්ෂණයට මුදල් රාජමාත්‍ය රංජිත් සියඹලා පිටිය පැමිණ තිබෙනවා. ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන දීමට කටයුතු කරන බවයි එහිදී රාජමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බලාපොරොත්තු වෙන ඉක්මනින් මේකේ මූලික වන්දියක් තියෙනවා. මේ මූලික වන්දිය ඉක්මනින්ම ගෙවලා ඉන් පසුව නිශ්චිත විදිහට තක්ෂේරු කරලා මේ වෙච්චාලාභයට හානි පූර්ණය ගෙවීමට රජයේ හැටියට අපි ඒ සඳහා පූර්ණ මැදිහත්වීමක් හැකි ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා. නිල්පලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරිපැය 24 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ ඉදිරිපැය කිහිපේ පවතින වැසි තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැක්වූ අදහස්. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, ඌව සහ උතුරු මැද වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50-75 මට්ටමේ වර්ෂාපතන තිබීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්න ඕනේ අකුණු අනතුරු බහුලව සිදුවෙන්න හැකියාවක් තියෙනවා. අද අපි ගත්තම මේ තත්ත්වය තියෙනවා. හෙට දිනේත් මේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඉදිරි දින කීපෙත් තියෙනවා. හැබැයි ප්‍රමාණාත්මක අඩුවීමක්. ඒ කියන්නේ මිලිමීටර් 50-75ට වඩා අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.